යාපාලන ආණ්ඩුවෙන් ජනාධිපති කොමිසමක් පත්කිරුවා. දැන් මේ වාර්තාව නිකුත්ුනායින් පස්සේ කාඩිනල් උණ්ඩෑන්සේ ජනාධිපතිතුමාට කතා කරුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තිබු ජනාධිපතිතුමා කියනවා ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ කියලා. හරි හරි මං ආල කියන්නක ඔයි කලින් කිව්වේ නැත්තේ කියලා. මේ පාස්පු පාරය ගැන සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ නැහැ. මොකද තාම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෝලයනේ. දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම කියන කාරණාව නම් මේ කරන්නේ නැවත වතාවක් ජාතික අපරාධයක්. තමන්ගේ විපක්ෂ නායකතුමාට ඒ බලපෑම කරලා අපි සේරම එකතු වෙමු. තප්පරයක්වත් කාලය ගත කරන්න එපා. තප්පරයක්වත් කාලය නාස්ති කරන්න එපා. මේක අපි දන්න කාරණාත් කියලා. මේ විමර්ශන යන්ත්‍රණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න ඕන. පාස්කු පහර සිද්ධ වෙන 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා නම් ඡන්ද ප්‍රතිඵලය ලියවෙන්නේ 22 වෙනිදා අප්‍රේල් මාසේ. නොවැම්බර් මාසේ 17 වෙනිදා සිදු වුණ දේ තමයි ඒ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම විතරයි. මෙතන තිබෙන විශේෂය තමයි ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ඒකාබද්ධව මේ මෙහෙයුම කරාද කියන එක තමයි සාධාරණ සැකේ. විවිධ අවස්ථාවල අපිට චෝදනාවක් එල්ල වෙනවා අපේ ජාතික ලේකම් මන්ත්‍රීවරයා පිළිබඳ. ඉබ්‍රාහිම් කියන පුද්ගලයා 2015 අපේ ජාතික ලේකම් නියෝජනය කරා. එතකොට ඔහු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශකීර්ති සම්මාන ලැබපු කෙනි. ජීඑල්පී සමත්වරගෙන් ඔහු සම්මාන ගන්නවා 2014 හොඳම අපනයන කරුවා කියලා. මාස 9ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරනවා. 2022 මැයි මාසේ ඔහු ඇප ලබා නිදහස් වෙනවා. අවුරුදු පහක් ගිහිල්ලා ඔහුට තාම චෝදනාවක් ගොනු කරන්න බැරි වෙලා තියෙනවා. අපි මිනිස්සු කවුරුත් කාලා බලලා ගන්නේ නැහැ මන්ත්‍රීතුමනි. කතෝලික ඡන්ද කුට්ටිය දිහා බලාගෙන අපේ දේශපාලකයොත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මහා මොලකරුවෙක් ගැනම කතා කරනවා. ගහක තල් ගෙඩියක් අත්තක් උට වැටෙනකොට නිදාගෙන හිටිය හාවෙක් බය වෙලා හැරිලා ලෝකෙ පෙරලනවෝ කියලා දුවන්න පටන් ගත්තා. කැලේ සිංහයා දැක්කම තමයි මේ සත්තු ටික එක්කන් ගිහිල්ලා නෑ මේ තල් ගෙඩියක් වැටලා තියෙන බය වෙන්න එපා කියලා ඒ සත්තුන්ගේ දිවිල්ල නතර කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවෙක් සොයමින් අපේ රටේ දේශපාලකයන් ඇතුළු බලවතුන් දුවන දිවිල්ල නතර කරන්න තාම සිංහෙක් හොයාගන්න බැරි වෙච්ච එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ආගම් දෙකක් අතර ගැටුම විතරක් නෙමෙයි අපේ රටේ දේශපාලනයේ තියෙන විකාර රූපී ඉතාමත්ම පහත් තත්ත්වය තමයි මේ පෙන්වන්නේ. මේ සිද්ධිය හොයාගෙන ඒ සිද්ධියට අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන්න යන්නේ නැතුව අතන්ටයි මෙතන්ටයි බෝලේ පාස් කර කර ඉන්නවා. එදා පැවතිච්ච රජය අද පවතින රජය මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ඇත්ත කීමට බැරුව සිටින්නේ අප අසල්වාසී බලවතුකුගේ බලපෑමට යටත් වීම නිසාද කියලා. සජබ අද ප්‍රකාශයට පත් කරන මේ සම්බන්ධයෙන් ඇත්ත එළිදරව් කරන බව ජාතික ජනබලවේගයේ නායකතුමාත් විවිධ කාරණා කිව්වා. හැබැයි මේ සෑම පිරිසක්ම පරිස්සම් වෙනවා මේ සාධාරණ සැකය අපේ රටේ ජනතාව හමුවේ තැබීමට. මම එදා ඉල්ලීමක් කරා මේ විවාද කරන්න රජේ වියදම් කරන මුදලත් අර ආබාධිත වෙච්ච පුද්ගලයන්ට හරි ගෙවන්න කියලා. දැන් මේ දවස් තුනේම කතා කරා කියලත් වෙන්නේ එකම දෙයයි. මේට ඉස්සෙල්ලා කතා කරපු දෙයම තමයි. මේ යන මුදලෙන් අර ජීවිත අහිමි වෙච්ච අයට එහෙම නැත්නම් තාම ආබාධිත තත්ත්වයේ ඉන්න අයට ඒ මුදල් ටික එකතු කරලා මේ දවස් තුන පාර්ලිමේන්තුව අහලා දැම්මනම් මේට වඩා හොඳයි.